අයිවන් පුතේ, ඉතිං 2026 ඒලවල් එක්සෑම් එක අවුරුද්දෙන් කරවුද ටයිටල් එක දැක්කනේද? ඒකනේ නැවතුනේ. හරි, වෙන්න අහගන්න. මොකද්ද මේ කියන ප්‍රෝග්‍රෑම් එක? 2026 ඒලවල් එක්සෑම් එක කොහොමද ඇත්තටම අවුරුද්දෙන් කරන්නේ? ඉතින් පුතේ, මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක බලන්නේ 2026 ළමෙක් කියලා. හරිද? 2026 ඒලවල් එක්සෑම් කරන, එහෙම නැත්නම් මේ අවුරුද්දේ ඕලෙවල් එක්සෑම් ලියලා ඉවර කරපු කෙනෙක් කියලා මං හිතනවා. හරි, අතර අපි බලමු මොකද මේ 2026 ඒ ලෙවල් එක්සෑම් එක අවුරුද්දෙන් කරනවා කියලා කියන්නේ. පොඩි අවුරුද්දෙන් කරනවා කියලා කියන්නේ ඔයා ඒ ලෙවල් එක්සෑම් එක ලියන්නේ 2025 අවුරුද්දේ බැච් එකත් එක්ක. එහෙමත් නැත්නම් සරලව කිව්වොත් ඔයාගේ යාළුවට කලින් කැම්පස් යන්නයි හදන්නේ ඔයා. හරිද? වෙන්නේ මෙහෙමයි වැඩේ. පොඩි අපි 2026 ඒ ලෙවල් එක්සෑම් එක කරන්න සාමාන්‍යයෙන් අවුරුදු කීයක්ද? දෙකමාරක් ගන්නවා. හරිද? සාමාන්‍ය අවුරුදු දෙකමාරක් ගන්නවා LL exam එකක්වා ලියන්න. හැබැයි අපි මේ කරලා දෙන්න හදන්නේ අවුරුද්දක් ඇතුළත සම්පූර්ණ විෂය නිර්දේශයම ඉවර කරලා ඔයාට 2025 A-level exam එක කරන්න පුළුවන් වෙන තැනට ගේන්න. ඉතින් සර්, එක සබ්ජෙක්ට් එකකින් කොහොමද exam එක ලියන්නේ? එක සබ්ජෙක්ට් එකක් කවර් කරගත්ත කියලා exam එක ලියන්න බෑනේ. සබ්ජෙක්ට් තුනක් තියෙනවානේ. පුතේ, මේක අපි හඳුන්වලා දෙන්නේ තාක්ෂණ වේදේ කරන ළමයිට විශේෂයෙන්. හේතුව තමයි මාත් එක්කම තව SFT වලට, ET වලට, BST වලට කියන සබ්ජෙක්ට් තුනටම ඔයාට තව ගුරුවරු 3 දෙනෙක් මං හඳුන්වලා දෙනවා. මේ විදිහටම මගේ ප්‍රෝග්‍රෑම් එක තියෙන අවුරුද්දක් ඇතුළත සබ්ජෙක්ට් ඉවර කරලා, අවුරුද්දක් ඇතුළත සිලබස් එක ඉවර කරලා ඔයාට ලස්සන මැච් එකක් ගහන්න. හරිද? එහෙනම් වැඩි විස්තර නොකර අපි කතාව බහිමු. මෙන්න මෙහෙමයි වෙන්නේ පුතේ. හරිද? ඔයාලට පේනවා මේ තියන්නේ අපේ 2026 A-level exam එක ලියන ඔයාට 2025 ලියන්න අපේ තියෙන plan එක. ඔයාලට පේනවා පුතේ, මාස 8කට අපි මුළු subject එකම, අපි මුළු syllabus එකම කඩලා වෙන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි program එක හදලා තියෙන්නේ ඔයාට 2026 කෙනෙක්ට 2025 A-level exam එක ලියන්න පුළුවන් වෙන විදිහට. හරිද? එතකොට සර්, මේ class එක තියෙන්නේ live class එකක් විදිහටද? පුතේ, කිසිම වෙලාවක අපිට මේක live class එකක් කරොත් ඔයාට මට මේ සබ්ජෙක්ට් එක කරලා ඉවර කරන්න බැරුව යනවා. හේතුව මගේ අනිත් සබ්ජෙක්ට්, අනිත් ක්ලාසස් එක්ක මට මේ ක්ලාස් එකට ලොකු ප්‍රයොරිටි එකක් දෙන්න බැරුව යනවා ලයිව් ක්ලාස් එකක් කරොත්. ඒ හින්දා මම තීරණය කරා කවදාවත් මම නොකරපු විදිහට. ඒ කියන්නේ මම සාමාන්‍ය ලයිව් ක්ලාසස් කරපු කෙනෙක්. හැබැයි 2026 ස්පෙෂල් බැජ් එක, එහෙමත් නැත්නම් මේ කියන විශේෂ බැජ් එක අපි කරන්න හදන පළවෙනි වැඩේ, එහෙම නැත්නම් 2026 ළමෙක්ට අපි මේ කරන්න හදන පළවෙනි වැඩේ, ඔයාව අවුරුද්දක් ඉස්සරහින් කැම්පස් යවන්න නම් ඔයාට අනිවාර්ය සබ්ජෙක්ට් එක මාස 8ක් ඇතුළේ කවර් වෙන්න ඕනේ. ඉතින් පුතේ, ඒකට කරන්න පුළුවන් හොඳම විදිහ තමයි ඔයාට මේ මාස 8ේ මම වීඩියෝ පැක් 8ක් දෙනවා. මේ වීඩියෝ පැක් 8ේ සමස්ත විෂය නිර්දේශයම A to Z කවර් කරලා තමයි දෙන්නේ. හරිද? එතකොට ඔයාට ලයිව් ක්ලාසස් ප්‍රශ්නයක් නැහැ. සර් සිග්නල් නැහැ. සර් රෙකෝඩින් බලන්න විදිහක් නැහැ. සර් වෙලාවනේ අරම මේව නැහැ. ඔයාට තියෙන සම්පූර්ණ වීඩියෝ පැක් එක අද ඉඳන් හරි බල්ලා ඉවර කරන්නයි තියෙන්නේ. හරිද? ඔයා පළවෙනි පැක් එක ගන්න කවද්ද? අද ඉඳන් බල්ලා ඉවර කරනවා. ඒතකොට පුතේ මාස 8කටත් කලින් ඔයාට වැඩේ ලස්සනට තේරෙයි මොකද්ද මේ වෙන්නේ කියලා. හරිද? මාස 8කට දැම්මේ ඇයි සර්? අවුරුද්දකට අපිට අවුරුද්දක් තියෙනවනේ තව එක්සෑම් එක ලියන්න. ඇයි මාස 8? පුතේ, මේක ලස්සන plan එකකට යන වැඩක්. ඒ තමයි ඔයාව 2025 අයදුම්පත් දාන දවස වෙද්දී අපි කම්ප්ලීට්ලි ඔයා වැඩේ ඉවර කරනවා. ඒ කියන්නේ 2025 A-level exam එකට ඇප්ලිකේෂන් දාන්න යද්දී අපි ගයිඩ් කරනවා. අපි exam එකක් තියනවා. ඔයා මේ අවුරුද්දේ exam එක ලියනවද නැද්ද කියලා අපි කියන්නේ. අපි තෝරන්නේ ඔයාව. හරිද? එතකොට අපි හිතුවා මෙහෙම දෙයක්. ඔයා මගේ ප්‍රෝග්‍රෑම් එකට එනවා. ඇවිල්ලා කියනවා, "සර් මම දැන් කම්ප්ලීට්. දැන් වැඩේ හරි. මම 25 exam එක ලියනවා" කියලා. හැබැයි අපි කියනවා මෙන්න මෙහෙම. අපි exam එකක් තියලා තෝරනවා. ඔයා ඒ වැඩේ හරියට කරගෙන නැත්තම් අපි ඔයාගේ ෂයි එකක් අපතේ යවන්න දෙන්නේ නැහැ. හරිද? ඔයා හරියට වැඩේ ඕකේ නම්, ඔයා සැටිස් නම්, ඔයා වැඩේට ගේම් එකට ලෑස්ති නම්, ඔයා කැම්පස් යන්න ලෑස්ති නම් අපි කියන අපතේ ඔයා මේ පාර ලියන්න අනිවාර්යෙන් ඔයා කැම්පස් යනවා. හරිද? එතකොට ඔයා වැඩේට ඕකේද කියලා අපි බලන්නේ කොහොමද? අපි අවසාන ටිකේ පේපර් ක්ලාස් එකක් කරනවා. එතකොට මේ පේපර් ක්ලාස් එකෙන් ඔයා රෑන්ක් අතරට එනවා කියලා තේරෙනවා නම් අපි ලස්සනට කියනවා මේ පාර අනිවාර්යෙන් එක්සෑම් එකට ඉඳගන්න. හරිද? එතකොට පුතේ, ඔයා අවුරුදු දෙකක් නාස්ති කරන කාලේ අනිවාර්යෙන් මොකද්ද කරන්න ඕනේ? ඔයා අවුරුද්දෙන් එක්සෑම් එක ලියලා කැම්පස් උත් යනවා. එතකොට හිතන්න ඔයාට කොච්චර කාලයක් ඉතුරු වෙනවද? සහ කොච්චර වියදමක් ඉතුරු වෙනවද ඔයාට? හරිද? ඒ වැඩ සේරමත් එක තමයි අපි මේ plan එක අරගෙන යන්නේ. ඉතින් පුතේ, ඔයාට පේනවා අපේ මාසික පන්ති ගාස්තුව සාමාන්‍ය විදිහට රුපියල් 2900ක පන්ති ගාස්තුවක් අය කරනවා. හේතුව තමයි ඔයාට මාසයක් ඇතුළේ අපි වැඩ ප්‍රමාණය විශාල ප්‍රමාණයක් කරනවා, සහ
ටවට් එකක්වාට ගෙදටයනවා හැම පාඩමකට මදාල ඉතිං ඔහොම් ප්‍රෝග්‍රෑම් එකක් තමයි යන්නේ වෙන කිසිම ගස්තුවක් කුරිය ගස්තුවක් කිසිම එකක් නැහැ මාස පහ මාසටය තුළද ඔයා මේ කියන වැඩේ ලස්සන්ට ඉවර කරගන්න ති හරි ඉතින් මෙන්න මේ දාලා තියෙනවා ෆෝන් නම්බ එකක් මේකට මැසේජ් එකක් දාලා වාට විස්තර ඉල්ලගන්න පුළුවන් ඇඩ්මින් කෙනෙක් මැසේජ් එකක් දායි එතකොට ඒකෙන් විස්තර ඉල්ලගන්න ඔහොම තමයි එහෙනම් අපේ මාස 6න් ඒලෙවල් කරන ප්‍රෝග්‍රෑම් එක යන්නේ ඉතින් පුතේ මොන හරි විදිහට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ නම්බරේට මැසේජ් එකක් දාලා ඩීටේල්ස් ඉල්ලගන්න එහෙනම් හැමෝටම ජය වේවා